අයිබෝවන් කොහමදයාලට හැමෝම පරිස්සමෙන් ඉන්නවනේද? ඔන්න අද මං ඔයාලට හරිම පහසුවෙන් ඒ වගේම ගොඩාක් රසට හදාගන්න පුළුවන් ස්පැගෙති රෙසිපි එකක් තමයි කියලා දෙන්න හදන්නේ. මං ඔයාලට මීට කලිනුත් මස් මාළු බිත්තර කිසිම දෙයක් පාවිච්චි කරන්න නැතුව හරිම රසට හදාගන්න පුළුවන් ස්පැගෙති රෙසිපි එකක් කියලා දීලා තියෙනවා. ඉතින් ඒ වගේම හරිම රසට හදාගන්න පුළුවන් විදිහක් තමයි අදත් කියලා දෙන්න හදන්නේ. ඔයාලට මේ ස්පැගෙති එක රෑ කෑමට වගේ හදාගන්න පුළුවන්, බඩ පිරෙන්න කන්න පුළුවන් පවුලේ හැමෝටම. එහෙනම් අපි ඉක්මනටම යමු වීඩියෝ එක බලන්න. මේකට අවශ්‍ය කරන දේවල් සහ ප්‍රමාණ ඔක්කොම වීඩියෝ එක අවසානයේ සඳහන් වෙනවා. එහෙම නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා. දැනටමත් subscribe වෙලා නැත්නම් පහල තියෙන රතු පාට subscribe button එක click කරන්න. ඒ ළඟින්ම තියෙන bell button එකත් click කරලා මගේ වීඩියෝ එසෙනින් බලා ගන්න. මුලින්ම මම මේ වගේ chicken ටිකක් අරන් තියෙනවා. මම මේ chicken ටික පොඩිවට කපාගෙන තමයි තියෙන්නේ. ඔයාලත් මේ වගේ පොඩිවටම කපා ගන්න, ගොඩක් ලොකුවට කපා ගන්න එපා. අපි මේ chicken ටික පොඩිවට කපලා එකතු කරගත්තාම මේ spaghetti එක හරිම රසට එනවා. ඒ වගේම ඔයාලට පුළුවන් මේ chicken ටික කලින් තම්බගෙන බැද ගන්නත්, එහෙම නැත්නම් මෙහෙම බැද ගන්නත් පුළුවන්. කලින් තම්බලා බැද ගන්නවා නම් ඔයාලට ගොඩක් වෙලා බදින්න අවශ්‍ය නැහැ. ඒ වගේම මං ගත්ත ස්පැගටි ප්‍රමාණයට තමයි මම මේ චිකන් අරගෙන තියෙන්නේ. ඔයාල ස්පැගටි ගොඩක් ගන්නවා නම් ඒ ප්‍රමාණය අනුව චිකන් වෙනස් කරගන්න වෙනවා. මං දැන් මේ චිකන් එකට ලුණු තේ හැඳි භාගයක් වගේ එකතු කරගන්නවා. ඒ වගේම ගම්මිරිස් කුඩු තේ හැඳක් වගේ එකතු කරගන්නවා. මං ඒකටම සෝයා සෝස් තේ හැඳක් වගේ එකතු කරලා හොඳින් කලවම් කරගන්නවා. මේ චිකන් ටික හොඳින් කලවම් වුණාට පස්සේ අපි මේක විනාඩි 15ක් 20ක් වගේ කාලයක් වහලා තියාගන්න ඕනි. අපි ඒ අතරේදී ස්පැගටි ටික තඹගමු. මම දැන් මේ විදිහට භාජනයක් ලිපේ තියාගෙන ඒකට වතුර ටිකක් එකතු කරගත්තා. ඔයාලට දැන් පේන ඇති මේ වතුර එක රත් වෙගෙන තමයි එන්නේ. මම මේ වෙලාවේදී මේකට ලුණු පොඩ්ඩක් එකතු කරගන්නවා. ලුණු තේ හැන්දක් විතර වල එකතු කරගන්න. ඒ වගේම තෙල් මේස හැන්දක් විතර එකතු කරලා මේක ටිකක් කලවම් කරගන්නවා. මම දැන් ඒකට මං ගත්ත ස්පැගටි ටික එකතු කරගන්නවා. ඔයාලා මේ ටික කඩන්න නැතුව මෙහෙම එකතු කරගන්න. මේ විදිහට ස්පැගටි ටික හිමීට භාජනය ඇතුළට දාගන්න. ඔයාලා මේ ස්පැගටි ටික කොයිම වෙලාවකවත් කඩලා භාජනයට එකතු කරගන්න එපා. මේ විදිහටම තමයි එකතු කරගන්න ඕනි. ඊට පස්සේ මේක මූඩියකින් වහලා අපි හොඳින් තඹගමු. මේ තියෙන්නේ විනාඩි 10කට විතර පස්සේ. දැන් ඔයාලට පේනව ඇති මේ ස්පැගටි ටික හොඳින් තැඹිලා තමයි තියෙන්නේ. ඔයාලා එකක් අරගෙන කඩලා බලන්න හොඳින් තැඹිලාද තියෙන්නේ කියලා. ඒ වගේම කාලත් බලන්න හොඳින් තැඹිලාද තියෙන්නේ කියලා. මේ ටික හොඳින් තැඹිලා නම් තියෙන්නේ මේක වතුර ටික අයින් කරලා ඇල්ලතුරෙන් ඔයාලා මේ ස්පැගටි ටික හොඳින් හොදගන්න. මන් දැන් ආයිමත් මේ විදිහට භාජනයක් ලිපේ තියාගත්තා. ලිප සාමාන්‍ය ප්‍රමාණයට තමයි තියෙන්නේ. මන් දැන් මේකට තෙල් ටිකක් එකතු කරගන්නවා. තෙල් ටික මේ වගේ රත් වෙද්දී අපි ඉස්සෙල්ලා ගම්මිරිසෙම දාලා හදාගත්ත චිකන් ටික මම මේකට එකතු කරගන්නවා. අපි දැන් මේ චිකන් ටික හොඳට බැද ගන්න ඕනි. ඉතින් ඔයාලට පුළුවන් මේ චිකන් තඹලා බැද ගන්නත්. ඉතින් එහෙම බැද ගන්නවා නම් ඔයාලට ගොඩක් වෙලා බදින්න අවශ්‍ය නැහැ, ඉක්මනටම බැද ගන්න පුළුවන්. ඉතින් අද මම තඹලා නෙමෙයි බදින්නේ, මේ විදිහටම බැද ගන්නවා. දැන් ඔයාලට පේනව ඇති මේ චිකන් ටික හොඳින් බැදිලා තමයි තියෙන්නේ. මම දැන් මේ චිකන් ටික වෙනම ප්ලේට් එකකට අයින් කරගන්න තමයි හදන්නේ. ඉතින් මේ විදිහට හොඳින් තෙල් බේරලා වෙන ප්ලේට් එකකට මේ චිකන් ටික අයින් කරගන්න. මම දැන් මේ විදිහට චිකන් ටික ඔක්කොම වෙන ප්ලේට් එකකට අයින් කරගත්තා. මම දැන් මේ චිකන් බැදගත් භාජනයේටම අනිත් දේවලුත් දාලා බැදගන්න තමයි හදන්නේ. ඔයාලට දැන් පේනවා ඇති අපි චිකන් බැදගත් තෙල් එහෙමම තියෙනවා. මං ඒ නිසායි තෙල් එකතු කරගන්නේ නැහැ මේ වෙලාවේදී. මම දැන් මේකට මං හොඳින් තලාගත්ත ඉඟුරු සුදු ලුණු පේස්ට් එක එකතු කරගන්න තමයි හදන්නේ.
මේතික්ක මේ වගේලා දුඹුරු පාට වේගෙන එත්ති මම මේකට කපාගත්ත බීලූණු ටික එකතු කරගන්නවා. මම මෙතනදී බීලූණු ගෙඩි දෙකක් ටිකක් ලොකුවට තමයි කපාගෙන තියෙන්නේ. ඉතින් මේ ස්පැගති එකට ටිකක් ලොකුවට බීලූණු කපාගෙන එකතු කරගත්තාම හරිම රසයි. ඒ නිසා ඔයාලා ටිකක් ලොකුවට බීලූණු කපාගෙන එකතු කරගන්න. විනාඩි 3-4ක් මේ ටික ටෙම්පරාදු වුණාට පස්සේ මම ඒකට පොඩිවට කපාගත්ත අම්මිරිස් කරල් 4ක් විතර එකතු කරගන්නවා. ඊට පස්සේ ආයෙමත් හොඳින් කලවම් කරගන්න. විනාඩි 4ක් විතර මේ ටික හොඳින් ටෙම්පරාදු වුණාට පස්සේ මම දැන් හදන්නේ මේකට තක්කාලි සෝස් ටිකක් එකතු කරගන්න. තක්කාලි සෝස් ටිකත් එකතු කරලා ආයෙමත් හොඳින් කලවම් කරගන්න. මන් දැන් වතුර පොඩ්ඩකට චිකන් කියුබ් එකක් දාලා පොඩ්ඩක් දිය කරගෙන මේකට එකතු කරගන්නවා මේ වෙලාවේදී. ඔයාලා ඒකට අකමැති නම් කිසිම ප්‍රශ්නයක් නැහැ මේ වෙලාවේදී වතුර පොඩ්ඩක් එකතු කරගන්න. එහෙම නැත්නම් චිකන් තම්බපු වතුර තියෙනවා නම් මේ වෙලාවේදී එකතු කරගන්න පුළුවන් ඔයාලට. ඒ ටික එකතු කරලා ටිකක් හොඳින් කලවම් කරගන්න. ඔයාලා මේ වෙලාවේදී ලිප පොඩ්ඩක් අඩුවෙන් තියාගන්න. මන් දැන් මේකට මිරිස් කුඩු තේ හැන්දක් විතර එකතු කරගන්නවා. ඊට පස්සේ ආයෙමත් හොඳින් කලවම් කරගන්න. ඔයාලගේ රස අනුව මිරිස් කුඩු අඩු වැඩි කරගන්න පුළුවන්. ඒකටම ගම් මිරිස් කුඩු තේ හැඳි භාගයක් විතර එකතු කරගන්නවා. ඒකත් එකතු කරලා ආයෙමත් හොඳින් කලවම් කරගන්න. ඔයාලා සැරට කන්න ආස කෙනෙක් නම් ටිකක් වැඩිපුර එකතු කරගත්තට කමක් නැහැ. මන් දැන් මේකටම කපාගත්ත තක්කාලි ටිකත් එකතු කරගන්නවා. මම මෙතනදී තක්කාලි කිරි දෙකක් ටිකක් ලොකුවට තමයි කපාගෙන තියෙන්නේ. තක්කාලි ටිකත් එකතු කරලා හිමීට කලවම් කරගන්න. මන් දැන් මේකට අපි ඉස්සෙල්ලා බැදගත්ත චිකන් ටික එකතු කරගන්න තමයි හදන්නේ. චිකන් ටිකත් එකතු කරලා හිමීට කලවම් කරගන්න. මන් දැන් ඒකට ලුණු පොඩ්ඩකුත් එකතු කරගන්නවා. ඊට පස්සේ ආයෙමත් හොඳින් කලවම් කරගන්නවා. ලුණු වැඩි කරගන්න එපා, මොකද අපි මුලින් ස්පැගටි එකටත් ලුණු එකතු කරගත්තා, ඒ වගේම චිකන් එකටත් ලුණු එකතු කරගත්තා. මන් දැන් මේකට අපි තඹගත්ත ස්පැගටි ටික එකතු කරගන්න තමයි හදන්නේ. ස්පැගටි ටික ටික දාලා හොඳින් කලවම් කරගන්න. ඔයාලා මේ වෙලාවේදී ලිප ඕෆ් කරගත්තත් කමක් නැහැ, එහෙම නැත්නම් අඩුව කරලා තියාගන්න ලිප. ස්පැගටි ටිකත් එක්ක මේ මිශ්‍රණය හොඳින් ගෑවෙන්න ඕනි. ඒ නිසා ටික ටික එකතු කරලා හොඳින් කලවම් කරගන්න. ඔයාලා මේ වෙලාවේදී ස්පැගටි ගොඩාක් එකතු කරගන්න එපා, මොකද එහෙම වුණොත් මේකේ හරි රස එන්නේ නැහැ. දෙන්නෙක්ට සෑහෙන්න වගේ තමයි මං අද මෙතනදී එකතු කරගන්න. ඉතින් ඔයාලත් එහෙම බලලා එකතු කරගන්න. මන් දැන් මේකට බටර් මේ සැහැන්දකුත් එකතු කරලා ආයෙමත් හොඳින් කලවම් කරගන්නවා. බටර් එකතු කරගන්න අවශ්‍යම නැහැ, තියෙනවා නම් විතරක් එකතු කරගන්න. මම මේ වෙලාවේදී ලිප ඕෆ් කරගෙන තමයි තියෙන්නේ. මේ ටික හොඳින් කලවම් වුණාට පස්සේ පොඩ්ඩක් කාලා බලන්න ලුණු ඇතිද කියලා, ඔයාලට ඕන විදිහට සැර ඇතිද කියලා. මේ තියෙන අපි හරිම පහසුවෙන් ඒ වගේම ගොඩාක් රසට හදාගත්ත ස්පැගටි එක ඔයාලා මේක උණුවෙන්ම කන්න, එතකොට ගොඩාක් රසයි. ඔයාලට මේ ස්පැගටි එක බලද්දිත් පෙනුමෙන් පේනව ඇති ගොඩාක් රසපාටයි කියලා. ඒ වගේම මම ඔයාලට කලින් කිව්වා වගේ ඔයාලා ස්පැගටි ගොඩාක් එකතු කරගන්න එපා. මිශ්‍රණය 90 ස්පැගටි එකතු කරගන්න, මොකද ස්පැගටි ගොඩක් වැඩි වුණොත් මේකේ හරි රස එන්නේ නැහැ. ඔයාලා හදාගන්න මිශ්‍රණය 90 ස්පැගටි එකතු කරගන්න ඒ ගානට. ඉතින් ඔයාලට ස්පැගටි ගොඩක් හදාගන්න ඕන නම් අපි හදාගත්ත මිශ්‍රණය පොඩ්ඩක් වැඩිපුර හදාගන්න වෙනවා. ඔයාලට මේක රෑ කෑමට වගේ හදාගන්න පුළුවන්, හරිම රසයි. පවුලේ හැමෝටම බඩ පිරෙන්න කන්න පුළුවන් මේ ස්පැගටි එක. හැමෝම ආසවේ, මොකද මේකේ හොඳ සැරක් තියෙනවා, ගොඩාක් රසයි. ඉතින් මං ඔයාලට මීට කලිනුත් හරිම පහසුවෙන් හදාගන්න පුළුවන් ස්පැගටි රෙසිපි එකක් කියලා දීලා තියෙනවා. මස් මාළු බිත්තරවත් එකතු කරගන්න නැතුව
ඉති මස්මාලු කන්නති කෙනෙක් නං ඔයාලට ඒ රෙසිපි එක බල්ල හදාගන්නත් පුළුව මං පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එක ඒක ලින්ක් එක දාන්න ඒකත් බලන්න අනිවාරෙන්. ඉති මං හිතනවා අද වීඩියෝකට ඔයාලා කැමති වෙයි කියලා ඔයාලට ප්‍රයෝජනයක් තියෙයි කියලා ඔයාලගේ වටිනා අදහස පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ ලේසි රෙසිපි හැමදාමත් බලන්න පල්ලෙන් තින රතුපාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා මාත් එක්ක එකතු වෙන්න කියලාත් ගොඩක් ආදරෙන් ඉල්ලනවා. හැමදාමත් කියනවා වගේ මම සබ්ස්ක්‍රයිබ් කරපු නොකරපු මගේ වීඩියෝස් බලන හැමෝටම ගොඩක් ස්තුතියි. මං වීඩියෝ එකක් දැම්මකම මම බලාගන්න පුළුවන් එහා පැත්තේ බෙල් එකේ ඕල් කියන එක ක්ලික් කර. එහෙනම් මේ හරිම පහසුවෙන් ගොඩාක් රසට හදාගන්න පුළුවන් ස්පැගටි රෙසිපියක අනිවාර්යෙන්ම ට්‍රයි කරලා බලන්න. මේ වගේ ලේසි රෙසිපියකකින් ආයිමත් වෙනකන් අදට සමුගන්නවා. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.